අයිබෝන් කියලා පිළිගන්නවා ලංකාවේ ප්‍රථම සහ එකම ඩාන්ස් এডুকেෂන් YouTube channel එකට ඔගලොන්ව ඔගලොන්ට ප්‍රැක්ටිකල් තියරි මේ නොලෙජ් දෙකම බෙදා ගන්න. ඉතින් මම අද මුලින්ම ඔගලොන්ගෙන් ආදරෙන් රික්වෙස්ට් එකක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell button එක click කරොත් මම ඩාන්ස් එකක් දැම්මත් ඩාන්ස් এডুকেෂන් ප්‍රෝග්‍රෑම් එකක් දැම්මත් ඔගලොන්ට එසැනින්ම notification එකක් එනවා. ඒ වෙලාවම බලන්න පුළුවන්. ඩාන්සින් කියන්නේ සංවේදන මාධ්‍යයක්. සෑම සමාජයක්ම පෞද්ගලිකව හා සංස්කෘතිකව තම සංවේදන කටයුතු කිරීමට ශාරීරිකව හා අධ්‍යාත්මිකව තම අවශ්‍යතා සපුරා ගන්නටත් නර්තනය යොදා ගන්නවා. සෑම කලා මාධ්‍යයකටම වගේම නර්තනය කියන විෂයටත් ස්වකීය භාෂාවක් තියෙනවා. අපි ඩාන්සර්ස්ලා වශයෙන් මේ භාෂාව ගැන දැනුමක් තිබීම ඉතාම අවශ්‍යයි. වාචික හා ලිඛිත භාෂාවට අක්ෂර මාලාවක් තියෙනවා වගේම වචන ශබ්ද කිරීම විරාම ලක්ෂණ එහි පදනම වෙනවා වගේ නර්තනයටත් ආවේණික වූ චලන වලට භාෂාවක් තියෙනවා වචන මාලාවක් තියෙනවා මේ එකක් තමයි එලිමන්ට්ස් කියන්නේ එහෙමත් නැත්නම් මූලධර්ම කියන්නේ ඉතින් අද මගේ ටොපික් එක තමයි ඩාන්ස් එලිමන්ට්ස් ගැන ඩාන්ස් ටීචර් කෙනෙක් ඩාන්ස් එලිමන්ට්ස් තමන්ගේ ටීචින් මෙතඩ්ස් වලට ඇතුළත් කරලා ඉගෙනීම් කටයුතු කරනවා නම් ඒක ඉතාමත් වැදගත් අපි හැමෝම අපේ පළවෙනි එලිමන්ට් එකට ඒ තමයි බොඩි. එහෙම නැත්නම් ශරීරය. ඔගලොන්ට මතක ඇති මම මගේ පළවෙනි ලෙසන් එකේ කියලා දුන්නා මොකද්ද ඩාන්සින් කියන්නේ සහ ඩාන්ස කෙනෙක්ට මෙවලම වෙන්නේ අපේ මේ ශරීරය කියලා. අපි ඩාන්ස කෙනෙක් අපේ ශරීරය ප්‍රයෝගික කරගෙන නොයෙකුත් මූමන්ට්ස් කරලා අපි අදහස් ප්‍රකාශ කරනවා බාහිර වස්තුන් සමග ඇති සම්බන්ධතාවය පෙන්වනවා. නර්තන විචාරකයෙක් කියනවා වෝල්ට් ටෙරි කියලා. එයා දවසක් මෙන්න මේ විදිහට ලියනවා. ඒ තමයි මේ කලාව සෑදීම සඳහා තීන්ත බුරුසු පියානෝ වයලීන වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කලාව බිහි කරන්නේ අපිමයි. මේක අපේ ඇඟතුලින්ම නිපදවලා මේක අපේ ඇඟතුලම මියදෙනවා. සෑම කලා මාධ්‍යයක් අතුරින්ම වඩා පෞද්ගලිකම මාධ්‍ය වෙන්නේ නර්තනයයි. ඒක අපේ හුස්මෙන් හටගන්නේ. එයා මේ කියපු කාරණාව 100%ක් හරි නේද? ඩාන්ස් කෙනෙක් තමන්ගේ ශරීරය උපයෝගී කරගෙන ශරීරයේ නොයෙකුත් අවයව උපයෝගී කරගෙන විවිධ වූ හැඩතල විවිධ වූ රටාවන් නිර්මාණය කරනවා. මේ නිර්මාණය කරන හැම මූමන්ට් එකකම ඇක්ෂන් එකක් තියෙනවා. එහෙමත් නැත්නම් ක්‍රියාවක් උපදිනවා. රනින් මූමන්ට් එකක්, වෝකින් මූමන්ට් එකක්, එහෙමත් නැත්නම් ජම්ප් එකක්, ටර්න් එකක්, හෑන්ඩ් ජෙස්චර්ස් වෙන්න පුළුවන්, ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එකක් වෙන්න පුළුවන්. මේ හැම මූමන්ට් එකක්ම ක්‍රියාවක් නිපද වෙනවා. අපි මූමන්ට් එකක් ගත්තොත් ඒ මූමන්ට් ස්ලෝ වෙන්න පුළුවන් ෆාස්ට් වෙන්න පුළුවන් සයිස් එකක් වශයෙන් ගත්තොත් ඒ මූමන්ට් එකක් බිග් මූමන්ට් එකක් වෙන්න පුළුවන් ඒ වගේම බොහොම ස්මෝල් මූමන්ට් එකක් වෙන්න පුළුවන් හරි අපි හමු අපි ඊළඟ එලිමන්ට් එකට ඒ තමයි ස්පේස් එහෙමත් නැත්නම් අවකාශය දැන් මම කලින් කිව්වා ඩාන්ස් කෙනෙක්ගේ හැම මූමන්ට් එකක්ම ඇක්ෂන් එකක් නිපදවනවා කියලා මේ ඇක්ෂන් එක සිදු කරන විදි දෙකක් තියෙනවා ඒ තමයි ද බොඩි හෙල්ඩ් ඉන් වන් ප්ලේස් with body in movement. The body held in one place කියන්නේ අපි ශරීරය එක තැන තබාගෙන කරන movements. අපි හොඳින් දන්න bending, twisting වගේ movements අපිට ශරීරය එක තැන තියාගෙන කරන්න පුළුවන්. හැබැයි running movement එකක්, ඒ වගේම traveling jump එකක්, traveling turn එකක්, rolling movement එකක් ඔය වගේ දේවල් කරද්දී අපිට සිදු වෙනවා අපේ ශරීරයේ චලනයත් එක්ක අවකාශය හරහා ගමන් කරන්න. ඒතර මේ අපි අවකාශය පාවිච්චි කරනකොට අපි ස්තර තුනක් පාවිච්චි කරනවා. low medium high කියලා. එතකොට අපි අවකාශය පාවිච්චි කරමින් අපි චලන කරනකොට අපිට පුළුවන් එක එක දිශාවන්ට අපේ ශරීරය පාවිච්චි කරන්න. අපිට පුළුවන් right movement එකක් කරන්න, අපිට පුළුවන් left movement එකක් කරන්න, අපිට පුළුවන් forward movement එකක් කරන්න, අපිට පුළුවන් back movement එකක් කරන්න. එතකොට අපිට පුළුවන් diagonal movement එකක් කරන්න. ඒ වගේම අපිට පුළුවන් circular movement එකක් කරන්න. ඒ වගේ. ඉතින් ඒ වගේම තමයි තව අපේ movement එක අපිට වඩා high කරන්නත් පුළුවන්. ලෝ මූමන්ට් එකක් හැටියට කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි යන් අපේ තුන්වෙනි එලිමන්ට් එකට ඒ තමයි ටයිම්. ටයිම් කියන්නේ අපි ටයිම් කියන එලිමන්ට් එකේ තේරුම තමයි අපි චලනයේ සිදු කරන මොහොත. එහෙමත් නැත්නම් මේ විදිහට අපි විග්‍රහ කරන්න පුළුවන් අපි එක මූමන්ට් එකක් අනිත් මූමන්ට් එකක් අතර තියෙන රිලේෂන්ෂිප් එක. එතකොට අපි මේ චලනයේ සිදු කරන වෙලාව බොහෝ දුරට නඳා පවතින්නේ අප ගන්න මියුසික් එකේ බීට් එක සහ රිද්ම් එක මත. එතකොට අපි අපේ මියුසික් එකේ අපි අපේ අවධානය යොමු කරන්න ඕන තැන් කීපයක් තියෙනවා. ඒවට කියන්නේ මියුසික් එලිමන්ට්ස් කියලා. එකක් තමයි අර මම කලින් කිව්වා වගේ බීට් එක, ඒ වගේම අනිත් එක රිද්ම් එක. ඊළඟට ටෙම්පෝ එක. ඒ කියන්නේ slow ද fast ද කියන එක. ඒ වගේම ඇක්සන්ට් එක. ඇක්සන්ට් එක කියන්නේ මියුසික් එකක
යම් කිසි දෙයක් ඉස්මතු කරලා පෙන්වන්න යොදා ගන්න එලිමන්ට් එක. ඊළඟ එක පිච් එක. පිච් එක කියන්නේ නෝට් සවුන්ඩ් එක තියෙන ලෝද හයිද කියන එක. එතකොට හැම මූමන්ට් එකකම පටන් ගැනීමක් වගේම අවසානයක් තියෙනවා. අපි ගත්තොත් 1 2 3 4 5 6 7 8 කියලා අපි dance කෙනෙක්ට ගොඩක් වෙලාවට miss වෙනවා 7 8. අපි ඒ හදිසි වෙනවා අපි ඊළඟ මූමන්ට් එකට යන. එතකොට අපිට පළවෙනි මූමන්ට් එකේ තියෙන අන්තිම 7 8 එක අමතක වෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ 1 2 8 අපේ tempo එක සහ rhythm එක එක විදිහටම තියාගෙන නටන්න. ඒක ඊටාම වැදගත් dance කෙනෙක්ට. හරි. එහෙනම් අපි යමු අපේ හතරවෙනි element එකට. ඒ තමයි energy එක. මං එනර්ජි එකට එකතු කරනවා ෆෝස් කියන එකත්. එතකොට ශක්තිය සහ බලය. ශක්තිය කියන්නේ අපි චලනයක් සිදු කරන විදිය. නර්තනයේ විශාල ශක්තියක් තියෙනවා කියනවා නම් ඒක වැරදි මතයක්. මොකද ඒක නිර්මාණය වෙන්නේ අපි මූමන්ට් එකට යොදන ශක්තිය හා බලය අනුව. දැන් උදාහරණයක් ගත්තොත් ලෝකේ විවිධ වූ නර්තන ශෛලීන් තියෙනවා. ඒවට ආවෙනික වූ විවිධ වූ නර්තන චලන තියෙනවා. එතකොට අපි ඒකට යොදන බලය හා ශක්තිය අනුව තමයි ඒ ඩාන්ස් මූමන්ට් එක නිර්මාණය වෙන්නේ සහ ඒ නර්තන ශෛලීන් වලට සුවිශේෂ වූ ආවේනික බවක් ඇති වෙනවා. ඉතින් අපි යොදාගෙන ශක්තිය හා බලය අනුව අපි කරන මූමන්ට් එක ගොඩක් හෙවි වෙන්න පුළුවන්, ගොඩක් ස්ලෝ මූමන්ට් එකක් වෙන්න පුළුවන්, ස්මූත් මූමන්ට් එකක් වෙන්න පුළුවන්, ওই විදිහට ස්ට්‍රෝං මූමන්ට් එකක් වෙන්න පුළුවන්. ওই විදිහට අපිට විවිධ වූ චලන අපේ ශක්තිය සහ බලය යොදාගෙන නිර්මාණය කරන්න පුළුවන්. ඔන්න අපේන අපේ අන්තිම එලිමන්ට් එකට ඒ තමයි රිලේෂන්ෂිප්. ඩාන්ස් කෙනෙක් කියන්නේ හැම වෙලේම රිලේෂන්ෂිප් එකක් තියෙන කෙනෙක්. අපි සෝලෝ ඩාන්ස් කෙනෙක් නම් අපි අනිවාර්යයෙන්ම අපි තනියම නඩන නිසා අපි ඔඩියන්ස් එකත් එක්ක රිලේෂන් තියෙන රිලේෂන්ෂිප් එක ඊටාම වැදගත් වෙනවා. අපි පාට කෙනෙක් එක්ක නටනවා නම් අපි පාට්නර්ත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක හුඟක් ස්ට්‍රෝං එකක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි ගෲප් එකක් හැටියට නටනවා නම් අපේ වටේ ඉන්න අනිකුත් ඩාන්සර්ස්ලාත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක ඊටාම වැදගත් වෙනවා ඩාන්ස් එකේ කෝඩිනේෂන්ස් වලට. ඊළඟට ඔබ්ජෙක්ට්ස් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක. ඒ කියන්නේ අපි ප්‍රොප් එකක් පාවිච්චි කරලා නටනවා නම් අපි ඩාන්ස් සහ ඒ ප්‍රොප් එක අතර තියෙන සම්බන්ධතාවය ඊටාම වැදගත් වෙනවා. ඒ ඩාන්සට ඒක මුලින්ම දැනෙන්න ඕනේ. ඒ වගේම ඒක ඔඩියන්ස් එකටත් දැනෙන්න නටන්න ඩාන්ස් හොඳටම දැනගන්න ඕනේ. ඊළඟ එක තමයි ස්පේෂල් රිලේෂන්ෂිප්. ඒ කියන්නේ අපි නටන අවකාශය. ඒක සමහර වෙලාවට ස්ටේජ් එකක විවිධ ඌ සෙටප්ස් තියෙන පුළුවන්. ඉතින් අපිට අපි මේ අවකාශය ගැන හොඳ අවබෝධයක් තිබ්බොත් අපිට ඩාන්සට පුළුවන් ඉතාමත් ෆ්‍රීලි. ඒ කියන්නේ එයාගේ මූමන්ට්ස් ඉතාමත් නිදහසේ කරන්න යාට කොන්ෆිඩන්ස් ඇතුව තමන්ගේ අයිටම් එක කරන්න පර්ෆෝම් කරන්න යාට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔන්න ඩාන්ස් එලිමන්ට්ස් ගැන මම ඔයාලට පාඩමක් ගෙනාවා. මේ පාඩම මේ ලෙසන් එක ගේන්න කියලා මට ගොඩක් අය මැසෙන්ජර් එකෙන් ඉල්ලුවා. ඒ වගේම මගේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකෙන් ඉල්ලුවා. මම ඉතින් ඔයගලන්ගේ රික්වෙස්ට් කරනවා තවත් මගෙන් ඩාන්ස් එඩියුකේෂන් ඔයාලට ඕන ටොපික්ස් මගෙන් ඉල්ලන්න. මම ඒකට හරි කැමතියි. තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි මම අනිවාර්යෙන් ඔයගලන්ට ප්‍රැක්ටිකල් ලෙසන් එකක් ළඟදීම ගේනවා. එහෙනම් අපි ආයිත් හම්බෙමු. තවත් මේ වගේම ඩාන්ස් එඩියුකේෂන් ප්‍රෝග්‍රෑම් එකකින් අපි නටමු, ඉගෙන ගමු, ෂෙයා කරමු, දැනුම බෙදාගමු. අයිබෝවන්.